ආයුබෝවන් කියලා පිළිගන්නවා ස්ටඩි PCMR YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනවේදී ගෞරවෝපාධි පාඨමාලාව පිළිබඳව. ගොඩක් අය අහලා තිබ්බ මේ උපාධි පාඨමාලාව දැම්ම ගැසට් එන්නේ නැද්ද කියලා. මේ ගැසට් එන දිනය සහ මේ උපාධි පාඨමාලාව සම්බන්ධව සිසුන් නිතර අහන ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම්, ඔය අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අපේ channel එක දැම්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. Study tips with CMR. මුලින්ම මේ උපාධි පාඨමාලාවට සම්බන්ධ විස්තර ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් Open University web අඩවියට ඇවිල්ලා. මේ විදිහට Google එකේ The Open University of Sri Lanka කියලා search කළා. මේගොල්ලන්ගේ නිල web අඩවියට ආවට පස්සේ මෙතන ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් Study කියලා එකක් තියෙනවා. මේ Study කියන එකේ program වලට ගිහිල්ලා ඔයගොල්ලෝ Undergraduate program කියන එකට යන්න ඕනේ. මේ Undergraduate program වලට ගියාට පස්සේ ඔයගොල්ලන් මෙතන බලා ගන්න පුළුවන් මෙයාලගේ ෆැකල්ටි 6ක් තියෙනවා. මේ ෆැකල්ටි 6න් මේ ප්‍රාථමික අධ්‍යාපනවේදී ගෞරවෝපාධි පාඨමාලාව අයිති වෙන්නේ ෆැකල්ටි ඔෆ් එඩියුකේෂන් කියන එකට. ඕගලන් බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය හරහා ඔයාලට හදාරන්න පුළුවන් අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා ටික. මේ අතරින් විශේෂ තැනක් හිමි එකක් තමයි ප්‍රාථමික අධ්‍යාපනවේදී ගෞරවෝපාධි පාඨමාලාව. මේ උපාධි පාඨමාලාවට අදාළ විස්තර ඔයගොල්ලන්ට මේ විදිහට උපාධි පාඨමාලාව ඇතුළට ගිහිල්ලා බලා ගැනීමේ හැකියාව තියෙනවා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය හරහා උපාධි පාඨමාලාවක් හදාරද්දී ඒක අනෙකුත් කැම්පස් වලින් කොහොමද වෙනස් වෙන්නේ සහ මේ උපාධි පාඨමාලාවට තියෙන පිළිගැනීම ගැන පොඩ්ඩක් කතා කරලා ඉඳලා ඉදිරියට යමු. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ රජයේ විශ්වවිද්‍යාලය. හැබැයි මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ක්‍රමයන් ටිකක් වෙනස්. මොකද අනෙකුත් විශ්වවිද්‍යාලවල වගේ අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි මේකේ තියෙන්නේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමයක්. ඒ කියන්නේ ඔයාලට මේ විශ්වවිද්‍යාලය හරහා උපාධි පාඨමාලාව සම්පූර්ණ කරද්දී වැඩි හරියක් වාර කරන්න තියෙන්නේ සෙල්ෆ් ස්ටඩීස් නැත්නම් ස්වයං අධ්‍යයනය තමයි කරන්න තියෙන්නේ. අපේ ඉස්කෝලේ කාලේ වගේ ප්‍රින්ට් කරපු පොත් වලට දෙනවා. ඒ පොත් කියවලා ඒ හරහා තමයි ඔයගලන්ට දැනුම ලබා ගන්න තියෙන්නේ. ඒ විදිහට තමයි මේ විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාව ඔයාලට හදාරන්න තියෙන්නේ. මේ අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව නැත්නම් ප්‍රයිමරි এডুকেෂන් ඩිග්‍රී එක ගැන කතා කරොත් මේ ඩිග්‍රී එකට හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම ඔයාට මේ හරහා රජයේ ගුරුපත් වීමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ සම්බන්ධ ගුරුපත් වීමක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේක නිම කරපු ගමන් ඔයාට හම්බෙන්නේ නැහැ. කියන්නේ උපාධි පාඨමාලාව නිම කරාට පස්සේ රජයේ පුරප්පාඩු ගැසට් කරනවානේ. පුරප්පාඩු ගැසට් කරාට පස්සේ ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. මේකේ තියෙන වාසියක් තමයි ඔයා ගුරු විභාග වලට පෙනී ඉන්න ඕනේ. අධ්‍යාපනවේදී ගෞරවෝපාධි පාඨමාලාව සම්පූර්ණ කරලා තිබ්බොත් ඔයාට පෙනී ඉන්න වෙන්නේ ඉන්ටර්විව් එකට විතරයි. ගුරු විභාගවලට පෙනී සිටීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම තවත් ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි මේකට වයස බලපෑමක් තියෙනවද කියලා. ඕපන් යුනිවර්සිටි එකේ උපාධි පාඨමාලාවක් හදාරද්දි වයස බලපාන්නේ නැහැ. හැබැයි ඔයා ගුරු වෘත්තියට යන්න ඉන්න කෙනෙක් නම් ඔය අවුරුදු 35ට කලින් උපාධි පාඨමාලාව සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ගොඩක්ම රජයේ ගැසට් වල ගුරු ගැසට් කරද්දී අවුරුදු 35ට අඩු අයට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. මේ උපාධි පාඨමාලාව ගැන කතා කරොත් මේ උපාධි පාඨමාලාව dual qualified උපාධි පාඨමාලාවක්. ඒ කියන්නේ මේකේ level 3 සහ 4 තියෙනවා, ඊට පස්සේ 5 සහ 6 තියෙනවා. මේ level 3 සහ 4 වලදී ඔයගොල්ලන්ට higher national diploma එකක් ලබා දෙනවා. එතනින් පස්සේ 5 සහ 6 complete කරාට පස්සේ ඔයාට degree එක ලබා දෙනවා. එතකොට ඔයාට higher national diploma එකක් සහ degree එකක් තියෙන දෙකම ලැබෙනවා මේ උපාධි පාඨමාලාව හරහා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේ උපාධි පාඨමාලාව ඔයගොල්ලෝ සම්පූර්ණයෙන්ම නිම කරන්න අවුරුදු 4ක කාලයක් යනවා. ඒ ඔයාගේ දක්ෂතාවයේ මත ඒක වෙනස් වෙනවා. ඔයා රිපීට් වුණොත් එහෙම ඊට වඩා වැඩි කාර්යයක් යනවා. ඔයා හොඳට ඔයාගේ අධ්‍යයන කටයුතු ටික් කරගෙන ගියොත් ඔයාට ඒ නියමිත කාලය තුළ උපාධි පාඨමාලාව නිම කිරීමේ හැකියාව තියෙනවා. මේක ප්‍රයිමරි এডুকেෂන් ඩිග්‍රී එක කීවට ගොඩක් අය හිතනවා ඇති මේ ප්‍රාථමික අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාව හින්දා මේක සරල ඇති කියලා. මේක එහෙම හිතන තරම් සරල උපාධි පාඨමාලාවක් නෙවෙයි. මේකත් ක්‍රෙඩිට් 120ක උපාධි පාඨමාලාවක්. ඒ කියන්නේ සංකීර්ණ උපාධි පාඨමාලාවක්. මේකෙදිත් ඔයගොල්ලෝ මේ උපාධි පාඨමාලාව කම්ප්ලීට් කරගන්න ඕන නම් මහන්සි වෙන්න වෙනවා. මේ උපාධි පාඨමාලාව ගොල්ලන්ට භාෂා තුනෙන්ම හැදෑරීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ උපාධි පාඨමාලාව සඳහා ඉතාමත් පොඩි පිරිසක් තමයි තෝරගන්නේ. මේ උපාධි පාඨමාලාව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පවතින උපාධි පාඨමාලා අතරින් ඉතාමත් තරඟකාරී උපාධි පාඨමාලාව. මේ උපාධි පාඨමාලාව සඳහා ඇප්ලිකේෂන් විශාල ප්‍රමාණයක් ලැබුණත් ඉතාමත් පොඩි ප්‍රමාණයක් තමයි ඒ සඳහා තෝරගන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ මේකෙදි
පවත්වන එන්ට්‍රස් එක්සෑම් එක සඳහා හොඳ සූදානමක් තියාගන්න ඕනේ. එන්ට්‍රස් එක්සෑම් එක වාට පාස් වෙන්න පුළුවන් වුණොත් මේ උපාධි පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තවත් මතක් කරන්න ඕන දෙයක් තමයි රාජ්‍ය විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වෙලා හිටියා කියලා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවක් හදාරන එක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඔයා විවෘත විශ්වවිද්‍යාල උපාධි පාඨමාලාවක් හදාරන්නේ මුදල් ගෙවලා නිසා. ඊළඟට මේ උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් වීමේ සුදුසුකම් ගැන කතා කරොත්, ඔයා අපසු උසස් පෙළ විභාගයේ ඕනෑම වාර ගණනකදී විෂයන් තුනක් සමත් වෙලා තියෙන්න ඕනේ ඕනෑම විෂය ධාරාවක. ඊට අමතරව සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයගොල්ලෝ විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ ගණිතය සහ ඔයාගේ මව් භාෂාව ඇතුළත්. ඒ කියන්නේ ගණිතයේ ටෙස්ට් එකක් තියෙන්නත් ඕනේ, මව් භාෂාවටත් ඔයා සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ විදිහට තමයි ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ A level සුදුසුකම් වලින් මේ සඳහා ඇතුළත් වෙනවා නම්. ඊට අමතරව A level අසමත් අයට ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක හරහා මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා. ඒ අදාළ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් ගැසට් කරපුවාම මේ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණ කරලා මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙනවා නම් A level ප්‍රතිඵල වලින් තොරව ඔයගොල්ලන්ට මේ උපාධි පාඨමාලාව සඳහා තේරීපත් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඕපන් යුනිවර්සිටි එක පිළිගන්න ඩිප්ලෝමා පාඨමාලාවක් සම්පූර්ණ කරලා තියෙන උදාහරණයක් විදිහට විද්‍යාපීඨ වගේ ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම් එකක් ඔයා කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඔයාට මුල් වසර දෙක නිදහස් වෙනවා. ඊට පස්සේ ඩිග්‍රී එක ටොප් අප් කරන්න පුළුවන් අවුරුදු දෙකකින්. ඒ විදිහට ඔයාට අවස්ථාව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි, අපි බලමු මේ උපාධි පාඨමාලාව කවද්ද කැසට් වෙන්නේ කියලා. මේ උපාධි පාඨමාලාව 2024 දෙසැම්බර් 2 වෙනිදා කැසට් වෙනවා. මේ දෙසැම්බර් 2 වෙනිදා ඉඳලා ජනවාරි 8 වෙනිදා වෙනකන් ඔයගොල්ලන්ට මේ උපාධි පාඨමාලාව සඳහා ආයුධම් පත්‍රය යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඒ කාල සීමාව තුළ ඔයගොල්ලෝ ඔන්ලයින් තමයි ආයුධම් පත්‍රය යොමු කරන්න ඕනේ. අපි ආයුධම් පත්‍රය ඔන්ලයින් යොමු කරන ආකාරය සහ අනෙකුත් තොරතුරු සියල්ලම මේ නාලිකාව හරහා දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අභියෝගතා පරීක්ෂණය සම්බන්ධවත් ඔයගොල්ලන්ට කරුණු දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟට ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මේ සඳහා කොච්චර මුදලක් වියදම් වේද කියලා. ඔයගොල්ලන් මෙතනින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ සඳහා වියදම් වෙන මුදල. මේකෙදි ලෙවල් 3 සහ 5 සඳහා ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් ෆී එක ඉතාමත් පොඩි මුදලක් 750 සහ 500ක් ගෙවන්න ඕනේ. ඊළඟට ලෙවල් 3 සහ 4 වලට ඔයගොල්ලෝ එක ක්‍රෙඩිට් එකකට 1800 ගානේ ගෙවන්න ඕනේ. මේ විදිහට ක්‍රෙඩිට් 30ක් තියෙනවා එක අවුරුද්දට. එතකොට අවුරුදු දෙකට ඔයගොල්ලෝ ක්‍රෙඩිට් 60ක් සම්පූර්ණ කරන්න ඕනේ. 1800ව 60ක්. ඊට අමතරව ලෙවල් 5 සහ 6 වලදී ඔයගොල්ලන්ට එක ක්‍රෙඩිට් එකක් සඳහා 2110ක් ගෙවන්න වෙනවා. මේ විදිහට ක්‍රෙඩිට් තියෙන අවුරුදු දෙකටම ක්‍රෙඩිට් 60ක්. මේ ක්‍රෙඩිට් 60ටත් ඔයගොල්ලෝ යන මුදල හොයලා බලන්න 2110 වැඩි කරලා 60. ඉතමත් පොඩි මුදලක් කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සාපේක්ෂව. ඊට අමතරව තවත් කතා කරොත් ගොඩක් අය අහන දෙයක් තමයි මේකේ ලෙක්චර්ස් හැටෙන්නේ කොහොමද කියලා. ඇත්තටම විවෘත විශ්වවිද්‍යාලේ ලෙක්චර්ස් කියලා එකක් නැහැ. ඔයගොල්ලන්ට තියෙන්නේ ඩේ ස්කෝල කියලා එකක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කලින් පාඩම් බලාගෙන ගිහිල්ලා ඔයාලට තියෙන ගැටලු අහගෙන දැනගැනීමේ අවස්ථාවක් වගේ එකක් තමයි විවෘත විශ්වවිද්‍යාලය හරහා ඔයාලට ලබා දෙන්නේ. නැත්තම් ලොකුවට ලෙක්චර්ස් මේ විවෘත විශ්වවිද්‍යාලේ පවත්වන්නේ නැහැ. ගොඩක්ම තියෙන්නේ සෙල්ෆ් ස්ටඩීස් තමයි. මේකෙදී ඔයගොල්ලන්ට ඩේ ස්කෝල වැටෙන දවස් ටික ගැන කතා කරොත් ලෙවල් 3 සහ 4 අයට සෙනසුරාදා තමයි ඩේ ස්කෝල තියෙන්නේ. ඊට අමතරව 5 සහ 6 අයට ඉරිදා තමයි ඩේ ස්කෝල එක තියෙන්නේ. මීට අමතරව ඔයගොල්ලන්ගේ මොඩියුල් වලට අමතරව ඔයගොල්ලෝ IT සහ ඉංග්‍රීසි කියන මොඩියුල් දෙකක් සමත් වෙන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලන්ට ඒ අදාළ සබ්ජෙක්ට් අනුව ඇසස්මන්ට් කරන්න වෙනවා. මේ ඇසස්මන්ට් සාමාන්‍යයෙන් අවුරුද්දට දෙකක් තුනක් වගේ තියෙනවා. ඔයාට ඒ අදාළ ක්‍රෙඩිට් ගාන අනුව ඇසස්මන්ට් බෙදෙනවායි මොඩියුල් වලට. ඒ විදිහට කම්ප්ලීට් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඔයගොල්ලන්ට රැකියාවක් කරන ගමන් උනත් මේ උපාධි පාඨමාලාව හැදෑරීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ උපාධි පාඨමාලාව පහසුවෙන් හදාරන්න බෑ. මේ සඳහා ඔයා කැප කිරීමක් කරන්න ඕනේ. මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා මේ උපාධි පාඨමාලාව පිළිබඳව ඔයා අයිඩියා එකක් ගන්න ඇති කියලා. මේ උපාධි පාඨමාලාව ගැසට් වෙච්ච ගමන්ම අපි ආයුධම් පත්‍රය ඔන්ලයින් යොමු කරන ආකාරය සහ අනිකුත් තොරතුරු ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. අපේ නාලිකාව තවම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. මේ වීඩියෝ ගත එක්ක ඉතිච්ච ඔයාලට සුබ දවසක්.